Welcome to my YouTube channel. Pute mama the sagachagarane hathashreni daruwanta devanawara parikshana paper ekak wayamba palat adhyapan departamentu magin deepu. Palaweni prashneya tiyenne sulu karanna 12 hata adu kirima 12 paha. Pute baga sankhyawaka yata inne 4 uda inne 9. Api kiyenawa harakage pita uda 9 innawa kiyala. Hariya, enang ona harakage pita uda lamaya negala inn. Palaweni gane tiyenne 12 hata. Deweni gane tiyenne 12 paha. Ekama haraya, ne? Haraya ekamai 12 12. Enang haraya podui. Ena apita lesi gana hadanna. Api hama welayma gana hadaddi haraya podu karaganna ona walata matake edi. උඩ තියෙන 7ෙන් අඩු කරන්න තියෙන්නේ 8යි මේ ඊළඟ කොටසේ ඉන්න 5. එතකොට 7ෙන් 5ක් අඩු කරාම 2යි උත්තරේ 12ෙන් 2යි. කැමති නම් මේ අවසාන පිළිතුර සරල කරන්න පුළුවන් 6ෙන් 1යි කියලා හැබැයි අවශ්‍ය නෑ මගේ පුතේ. දෙවනි ප්‍රශ්නය පහත දී ඇති කුලකයේ අවයව මෙන් රූප සටහනක් මගින් නිරූපණය කරන්නලු. Ben rupa satahanak maginga, ben rupa eka dakwanno ne. Hinang api ekko raumakin nattang api kotuwakin dakwamu hari. Ha, samanai A. Mata issala kiyannako me binduwat 10th athara athi otte sankhya monawada otte sankhya kiyala kiyanne deken beduwama ekak ithuru wana sankhya mage pote hari. එතකොට මේ වගේ 1 3 5 7 9 ආන්න. ඇයි අපි ගන්න ඕන 0.10 අතර විතරනේ. හරි. ඊළඟට 3 වෙනි ගාන 0.75 භාගයක් ලෙස ලියා සරලම ආකාරයෙන් දක්වන්නලු. පුතේ 0.75 නේ උඩින් ඉලක්කම කීයද පුතේ? 7.5 මේ 75 කියලා මම ලියලා යටට එක ලියලා අපි බලමු බින්දු කීයද දශම ස්ථානෙන් පස්සේ ඉලක්කම් දෙකක් නිසා යටට බින්දු දෙකක් යනවා. ඔන්න අපි භාගයක් ලෙස ලිව්වා 100ෙන් 75. භාගයක් ලෙස ලියා සරලම ආකාරයෙන් දක්වන්නලු. එහෙනම් මෙයා කොහොමද සරලම ආකාරයෙන් දක්වන්නේ? පුතේ මෙයාගේ උඩයි යටයි දෙන්නම අපි බෙදන්න ඕන බෙදෙන සංඛ්‍යාවකින්. හරි. දෙන්නම 25ෙන් බෙදෙනව මතක් වෙන්න ඕන ඔයාලට. හරි ටග් ගාලා මතක් වෙන්න ඕන මේවා. 75 25ෙන් බෙදුවම 3යි. 125ෙන් බෙදුවම 4යි. 4ෙන් 3යි. 100ෙන් 75 කියන්නේ 4ෙන් 3 කියන භාගයට තුල්‍ය භාගයක්. හරි. එහෙනම් 4 වෙනි ගානට යමු. රූපයේ දක්වන කෝණය නම් කරන්නලු. පුතේ මේ P වල තමයි කෝණය තියෙන්නේ. එහෙනම් P ලිව්වා. P උඩට කෝණ ලකුණ දැම්මා. ඊළඟට අනිත් පැත්තෙන් මේ අනිත් අකුරු දෙක දාන්න තියෙන්නේ Q හා R. ආන්න. ඒතොර Q P R කියලා තමයි මේ කෝණයට අපි කියන්නේ. මේ Q හා R මාරු වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි. ඊළඟට කියනවා එහි ශීර්ෂය නම් කරන්නලු. පුතේ ශීර්ෂය මේ කෝණය පටන් ගන්න තැන මෙතන මෙන්න මේ තුඩකට තමයි. අපි තුඩක්නේ ශීර්ෂයක් කියන්නේ. ඔයාලා දන්නව ඝන වස්තු පාඩමෙත් අපි අර ඉගෙන ගන්නේ ශීර්ෂ මතකද? ඒකට මේ තුඩ එයාගේ නම P. හරි. දැන් අපි ඊළඟ ගානට යමු. 5 වෙනි ගානට මගේ පුතේ ග්‍රෑම් වලින් දීලා තියෙනවා 2.05. ස්කන්ධය මිලිග්‍රෑම් වලින් දක්වනලු. මේ දශම වලින් දුන්න කියලා අපි බය වෙනවද? නෑ 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 නේ. ඒ තිත එච්චර ගණන් ගන්න දෙයක් නෑ. හැබැයි අපි අවසානයේට බලමු ඒ තිතට මොකද්ද කරන්න කියලා. හරි. ග්‍රෑම් එකක් මිලිග්‍රෑම් කීයද? මිලිග්‍රෑම් 1000ක් තමයි. මිලිග්‍රෑම් 1000ක් තමයි මගේ පුතේ ග්‍රෑම් එකක් වෙන්නේ. ඔයාලා දැකලා ඇති අර චූටි බෙහෙත් පෙති වල මිලිග්‍රෑම් ගණන්නේ තියෙන්නේ මිලිග්‍රෑම් 5. අර එහෙම නේද තියෙන්නේ. මේ බලන්නකෝ දැන් මෙතන ඉන්නව ග්‍රෑම් ගානම් මේ
මෙයා අපි 1000න් ගුණ කරොත් හරි නේද? අපිට මෙයාව මිලිග්‍රෑම් කරගන්න. හරි. පුතේ ගුණ කරද්දි දශමතිත යන්නේ කොහෙටද? පස්සට. බෙදද්දි හොඳයිනේ. එතකොට බෙදද්දි යන්නේ දශමතිත ඉස්සරහට. හරි. අන්න එහෙම මතක තියාගන්න. දැන් දශමතිත යන්නේ මං කිව්ව පස්සට ගුණ කරද්දි. කී පාරක් යනවද පුතේ පස්සට? මේ 18.1 2 3යිනේ. එහෙනම් මේ අත් යන්න ඕන තුන්ව තව 1 2 දෙපාරයි ඔන්න යන්නේ තව ඉලක්කමක් යන්න. තව එක පාරක් යන්න නම් තව බිඳුවක් ඉන්න ඕන. එහෙනම් 20 ලිව්වා. 205 ලිව්වා. ඊළඟට අපිට කෙනෙක් ඕන නිසා අපි දෙන්න බිඳුව දැමාන. 2050යි මිලිග්‍රෑම් තමයි අවසාන පිළිතුර. හරිනේ හා. මේව පුතාලා ඉගෙනගෙන ඇත්තේ ඒ නිසා තමයි ටීචර් මේ කෙටියෙන් කරන්නේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම අවශ්‍ය නිසා. හරි. 6 වෙනි ගාන විසඳන්න තියෙන්නේ සරල සමීකරණයක් අනේ. හරි ලේසිනේ. 3i(x) අඩු කිරීම 5 සමානයි 7. මගේ පුතේ මේ අඩු කිරීම 5 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? එකතු කිරීමේ 5ක් වෙනවා. ලකුණ අනිත් පැත්ත වෙනවා. එතකොට 7යි 5යි 12යි 3i(x) සමානයි 12යි. හරි. 3i(x) සමානයි 12යිලු. එතකොට 3 නැති කරගන්න ඕනනේ x හොයන්න නම්. 3 මේ x එක්ක ඉන්නේ ගුණ වෙලා. ගුණ වෙලා ඉන්න කෙනා නැති කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? බෙදන්න ඕන. එක පැත්තක් බෙදලා ඇතිද? නෑ නෑ මගේ පුතේ, දෙපැත්තම බෙදන්න ඕන. 3ට 3 කැපෙනවා. x සමානයි 12 3න් බෙදුවම 4යි. හරිනේ. හා. ඊළඟට 2024 වර්ෂයෙන් පසු පෙබරවාරි මාසයට දින 28ක් යෙදෙන ආසන්නතම වර්ෂය කුමක් දහනවා? මේ අහන්නකො. 2024 වර්ෂයෙන් පසු 24 නම් අග 24 ඉලක්කමනේ තියෙන්නේ. එහෙනම් එයා 24 4න් බෙදෙනවා. ඒ කියන්නේ 2024 කියන්නේ ආදි කවුරුද්ද? ආදි කවුරුද්දක් නම් පෙබරවාරි මාසේ දින 29ක් තියෙන්නේ නැතිනේ. ඒක මතක් වෙන්න ඕන. මගේ පොතේ මේ. එතකොට 2024ට පසු පෙබරවාරි මාසයට දින 28ක් කියන්නේ එයා ආදි කවුරුද්දක් නෙවෙයි. එහෙනම් ආසන්නම කෙනා කවුද? ඊට පස්සේ අවුරුද්ද නේද? 2025. ඊළඟට මේ සුළු කරන්න තියෙනවාල දන්නෝ. මේ ගණන් හදන්න ක්‍රමයක් තියෙනවා. මොකක්ද ක්‍රමේ? වා බේ ගු ඒ ආ 1 බේ ගු ඒ ආ. මේ වා කියන වරහන්, අල්නා යන්න කියන අල්නා යන්න ආවදී, මෙයන්න කියන්නේ බෙදීම, ආන්න මුලින්ම බෙදීම, ඊළඟට තමයි ගුණ කිරීම තියෙන්නේ, ඊළඟට තමයි එකතු කිරීම තියෙන්නේ, අවසානට තමයි පුතේ අඩු කිරීම තියෙන්නේ. ඔයාලට මෙන්න මේක මතක තියෙන්න ඕන. හරි. 1 බේ ගුදරි කියලත් කියනවා, 1 බේ ගු ඒ ආ කියලත් කියනවා. 1 බේ ගුදරි කිව්වදින් දයන්නෙන් කියවෙන්නේ දන කියන එක, රියන්නෙන් කියවෙන්නේ රින කියන එක. හරි. දැන් මෙතෙන්දී අපි මුලින්ම කරන්න ඕන බෙදීම නෙමෙයි මේ ඕඩේකට යන්නේ. මෙයා 1, මෙයා 2, මෙයා 3, මෙයා 4, මෙයා 5, මෙයා 6. එහෙනම් 3 වෙනියට තියෙන එකනානේ ඉතින් මුලින් කරන්න ඕන මේ බෙදීමයි එකතු කිරීමයිනේ පුතේ තියෙන්නේ. එහෙනම් බෙදීම මුලින් කරමු. 12 දෙකෙන් බෙදුවම 6යි. 6ට එකතු කරන්න ඕන 12ක්. ඔක්කොම 18යි. හරි. ඊට පස්සේ හිස්තැම් සම්පූර්ණ කරන්න තියෙන්නේ පාදවල දිග අණුව. පුතේ ඒ ත්‍රිකෝණය මේ ඒවල මේ පාදයට මේ පාද සමානයන්. මෙයා නම් වෙනස්. සමාන පාද දෙකක් තියෙනවා. එහෙනම් සම ද්විපාද ත්‍රිකෝණයක්. සම ද්වි. සමාන පාද දෙකයි. ද්විපාද ත්‍රිකෝණයක්. වනාතර බී කොහොමද මේ? මෙයා 5යි, මෙයා 3යි, මෙයා 7යි. මෙයා වෙට මෙයා සමානද නැහැ. මේ ගොල්ලොන්ට මෙයා සමානද නැහැ. අන්න පාද තුනම දිගින් අසමානයි. එහෙනම් එයා මොන ත්‍රිකෝණයක්ද?
විෂම පාදයි. පුතේ පාද තුනම සමාන නම් මොන ත්‍රිකෝණයක්ද මේ? පාද තුනම සමාන වුණොත් මෙහෙම. ඕක පොඩ්ඩක් ඇදුණා ගණන් ගන්න එපා. පාද තුනම සමාන නම් අපි කියනවා සමපාදයි. සමපාද ත්‍රිකෝණයක් කියලා. හොඳද? සමපාද ත්‍රිකෝණයක්. හරි. ඊළඟට අපි බලමු 10 වෙනි ප්‍රශ්නය. සුළු කරන්න තියෙන්නේ ඔයාලා දන්න එක වගේ අය තමයි. එකතු කරන්න අඩු කරන්නේ. හා එහෙනම් මට කියන්නකෝ මුලින්ම තියෙන්නේ 7යියේ. ඒ ඉන්න අය තව ඉන්නවද? මේ මෙතනයි මෙතනයි ඉන්නෝ දැක්කද? හරි. මේ ඒගේ ඉස්සරහා ඉන්න ලකුණ මොකද්ද? අඩු කිරීම ලකුණන්නේ තියෙන්නේ. ආ පුතේ මේ හැම සංඛ්‍යාවෙම ඒ සංඛ්‍යාවට ඉදිරියෙන් ඉන්න ලකුණ තමයි එයාගේ ලකුණ. එහෙනම් මේ 5i b ගේ ලකුණ මොකද්ද? ධන. 2i a ගේ ලකුණ ආන්න අඩු කිරීම. එහෙම නැත්නම් ඍණ. b ගේ ලකුණ ඍණ. 3 ලකුණ ධන. මේ 7i a ගේ ඉස්සරහා ලකුණක් නැහැ. එහෙනම් එයා අනිවාර්යෙන් ධන තමයි. හරි. 7i a ගෙන් අඩු කරාම 2i a, 7ෙන් 2ක් අඩු කරාම 5i. ඔයාලා දන්නව 5i a. ඊළඟට මේ 5i b ඉන්නවා මෙතන ධන, මෙතන ඍණ b. 5ෙන් එකක් අඩු වුණාම 4i b. මේ බලන්නකෝ. ඊළඟට 3ට කවුරුවත් එකතු වෙන්නවත් අඩු වෙන්නවත් නැහැ. පවු නේද? එහෙනම් අපි යා තනියෙන් තියමු ඉතින්. එහෙනම් උත්තරේ 5i a, එකතු කිරීම 4i b, එකතු කිරීම 3. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. 11 වෙනි ගාන. 100ට අඩු හා 100ට ආසන්නතම 2න් හා 3න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව කුමක්ද අහනවා. 100ට අඩු හා, එහෙනම් 100ට අඩු වෙන්නත් ඕන. හැබැයි 100ට ආසන්නතම කෙනා වෙන්නත් ඕන. හැබැයි එයා බෙදෙන්න ඕන 2නුයි 3නුයි දෙකෙන්ම ඉතිරි නැතිව. හරි. මගේ පුතේ මේ 100ට අඩු නම් අපි දැන් 90යි 100 අතර ගමුකෝ. එහෙනම් 100ට අඩු නම් 99. 99 තුනෙන් නම් බෙදෙනවා. ඔයාලා දන්නවා. දෙකෙන් බෙදෙනවද? නැහැ. 98 දෙකෙන් බෙදෙනවා. තුනෙන් බෙදෙන්නේ නැහැ. මොකද 98 අග ඉලක්කම 8නේ. ආයා එතකොට බෙදෙන්නේ නැහැ තුනේ. ඊළඟට 97. 97 බෙදෙනවද? දෙකෙන් බෙදෙන්නේ නැහැ නේද? එහෙනම් දෙකෙන් බෙදෙන්නේ නැති වුණාම එයාව ගන්න කොහොමවත් බැහැ. 96 එයා මොකෝ වෙන්නේ? එයා දෙකෙන් බෙදෙනවා මේ. අග දෙකෙන් බෙදෙන්න නම් අග ඉලක්කම මොන වගේ ඉලක්කමක් වෙන්න ඕනද? 2 4 6 8 10 බිංදු ආන. මෙන්න මේ වගේ ඉලක්කමක් අගින් දෙන්න ඕන. මගේ පුතාලා දන්නවා ඒක. එහෙනම් 96 දෙකෙන් නම් බෙදෙනවා. 3ෙන් බෙදෙනවද? 96 3ෙන් බෙදෙනවා පුතේනේ. 9ත් 3ෙන් බෙදෙනවා, 6ත් 3ෙන් බෙදෙනවා. එහෙනම් 96 තමයි ආසන්නතම සංඛ්‍යාව වෙන්නේ. ඇයි 100ට අඩු වෙන්නේ බෑ? 100ට අඩු හා 100ට ආසන්නතම අගේ. ඊළඟට 11ෙන් 61 මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්නලුවා. එහෙනම් අපි 11 බෙදමු. නෑ නෑ 61 බෙදන්නේ නෑ ආන. උඩ ඉන්න ඉලක්කම තමයි බෙදන්නේ යට ඉන්න කෙනාගේ. හරි. මේ අහන්නකො 11 සරක් චක්‍රේ නම් ලේසි. ඔයාලා දන්නවා 11 සරක් එක 11යි, 11 සරක් දෙක 22යිනේ. අර පිළිවෙලට යන්නේ 11 සරක් 3 නම් 3ව 3ක් 33යි, 11 සරක් 4 නම් 44යි, 11 සරක් 5 55යි, 11 සරක් 6 66යි. මේ 66ට වඩා අඩුයි. 61නේ ඉන්නේ. එහෙනම් අපි මෙතනින් 5ක් දාමු. 11 සරක් 5 55යි. 61ෙන් 55ක් දැම්මක කරන්න තියෙන්නේ අඩු කරන්න තියෙන්නේ. පුතේ මේ එහා පැත්තෙන් එකක් ගේමු. එකෙන් 5ක් අඩු කරන්න බෑනේ මෙනිකනේ. එහෙනම් එහා පැත්තෙන් එකක් ගෙනාම 11යි. 11ෙන් 5ක් අඩු කරාම 6යි. මෙතන තියෙන්නේ 5යි. 5ෙන් 5ක් අඩු කරාම 0යි.
හරි. එහෙනම් ඔන්න දැන් අපි බෙදලා අවසන්. පුතේ මෙතන උඩට ආපු කෙනා තමයි පූර්ණ සංඛ්‍යාව. පහක් ඉන්නවා මේ. මෙතන 11 තමයි හරය නැත්නම් හරක. මේ ඉතුරු වෙන ගාන තමයි ළමයි ගාන. ලවය. 5යි 11න් 6 තමයි මිශ්‍ර සංඛ්‍යාවක් කරාම. ඊළඟට 13 වෙනි ගාන x සමානයි 3යිලු y සමානයි 2 නම් 5x අඩු කිරීම y එකතු කිරීම 7යි යගේ. අනේ හරි ලේසිනේ. 5 ළඟනේ x ඉන්නේ. එහෙනම් ඔන්න x වෙනුවට මන් දාන්නම් 3. අඩු කිරීම y වෙනුවට කීයද දාන්න පුතේ? 2 එකතු කිරීම 7. වරහණින් කියවෙන්නේ මොකද්ද? ගුණ කරන්න කියලා නේද? ආමගේ පුතා මේක දන්නවද? දන්න ගන්න ඕන. දැන් දැනගන්න දන්නේ නැත්තම් එහෙනම් 5 ගුණ කරාම 3න් 5සරක් 3 15යි. අඩු කිරීම 2 එකතු කිරීම 7. පුතේ 1 බේ ගුදරි. නැත්තම් 1 බේ ගු ඒ ආ. එකතු කිරීම කරලයි අඩු කිරීම කරන්නේ. හරි. 15ට 7ක් එකතු කරාම කීයද? 7යි 5යි 12යි නේ. 15ට 7ක් එකතු කරාම 7යි 5යි 12යි. එකක් ඉතුරු 1යි 1යි 2යි 22යි. 22න් දෙකක් අඩු වුණාම 20යි. හරිනේ. හා ඊළඟට සඳලිගේ උපන්දිනය 2012 7යි 20 වේලු. ඇයගේ අයියා ඇයට වඩා අවුරුද්දයි මාස 9යි දින 23කින් වැඩු මල්ලේ. වැඩුමල් නම් මේ උපන්දිනයට වඩා. එනම් මේ උපන්දිනයට මෙයා එකතු කරන්න ඕන නේද? අයියගේ උපන්දිනය කවදාද කියලානේ අහන්නේ. හරි. මගේ පුතේ මේ අවුරුදු කියලා මන් ලිව්වා, මාස කියලා දැම්මා, දින කියලා දැම්මා. නැත්තම් පුතාලට පැටලෙනවා. අවුරුදු 2012 සඳලිගේ උපන්දිනේ නැත්තම් නංගිගේ උපන්දිනේ 2012 7යි 20. මගේ පුතාලටත් ඇති අයියලා මේ විදියටනේ. අයියයි නංගි ඉන්නකොට හා අයියා වැඩමල්ලු අවුරුද්දයි මාස 9යි දින 23ක්. හරි. හා එතකොට කොහොමද පුතේ එකතු කරාම මෙතන බලන්නකෝ 3යි 2යි 2යි 4යි. දින 43ක්. දින 43ක් තියන්න පුළුවන්ද? බෑ බෑ. දින 30 වුණ ගමන් එක මාසයක් වෙනවනේ නේ. එහෙනම් අපි 43න් 30ක් අඩු කරමු. 30ක් අඩු කරාම කීයද? 3යි 4න් 3ක් අඩු කරාම 1යි. එහෙනම් මෙතන 43 නෙමෙයි තියන්නේ 13. එක මාසයක් එහා පැත්තට යනවා. පුතේ මේ 1යි මේ 9යි 10යි. 10යි 7යි 17යි. මාස 17ක් වෙනවා. මාස 17ක් තියන්න පුළුවන්ද? බෑනේ මගේ පුතේ. අවුරුද්දට මාස 12යි. එහෙනම් 17න් 12ක් අඩු කළා. අපි ඉතුරු ගාන බලමු. මාස ගාන ඉතුරු වෙන මේ. 7න් 2ක් අඩු කරාම 5යි. 1න් 1ක් 0. එහෙනම් මාස 5යි. ඊට පස්සේ මේ පැත්තට එක අවුරුද්දක් එකතු වෙනවා මේ. 2යි 1යි 3යි 1යි 4යි. මේක එහෙම්ම යාන. නංගිගේ බර්ත්ඩේ එක කවද්ද? නෑ සෝරි. අයියගේ බර්ත්ඩේ එක කවද්ද ආවේ? 2014 5යි 13. මෙහෙම වෙන්න පුළුවන්ද? බෑනේ මගේ පුතේ. අයියා වැඩුමල් වෙන්නේ වෙයි. එහෙනම් මොකද්ද කරන්න ඕන? අඩු කරන්න ඕන නේද? අයියෝ මේ විදියට ගොඩාක් දරුව ගණන් හදනවා මගේ පුතේ. හරි. එහෙනම් අපි ටක් ගාලා හදමුද? දැන් හැබැයි ක්‍රමේ දන්න ඕනේ. අවුරුදු ගණන් මාස ගණන් වෙනස් වෙන හැටි. හරි. දැන් අපි ටක් ගාලා හදමු. මෙතන තියෙන්නේ 2012යි 7යි 20. ඒකෙන් අඩු කරන්න ඕන 1යි 0.9යි 23. හරි. පුතේ බින්දුවෙන් 3ක් අඩු කරන්න පුළුවන්ද? බෑනේ. අපි එතකොට එහා පැන්තෙන් එකක් ගේනවා. 10න් 3ක් 7යි. මෙතන 1යි තියෙන්නේ. එතකොට කොහොමද වෙන්නේ?
එතන මොකක්හරි අවුලක් තියෙනවනේ. අපි ඒ අවුල විසඳ ගමු. හරි, මගේ පුතාලා එකතු කරද්දි දැක්ක මොකද්ද වුනේ කියලා. දැන් අඩු කරද්දිත් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඇයි ඉතින් අයියා 2014 ඉපදෙලා නංගි 2012 ඉපදෙන්න බෑනේ. කලින් අවුරුද්ද ඕන අයියා ඉපදෙන්න. හරි පුතේ, මෙතන 23නේ, මෙතන 23 තියෙන යට මෙතන උඩ තියෙන 20. මේ පැත්තේ එක මාසයක් ගෙනාම කීයක් වෙනවද පුතේ? 30ක් වෙනවනේ. ටීචර් මේ පැත්තෙන් හදන්නම්. 30යි 20යි එකතු කරාම එතෙන්ට එනවා 50ක්. දැන් අපි 50න් 23ක් අඩු කරමු මගේ පුතේ. හරි, 50න් 23ක් අඩු කරාම මෙතන බිංදුවෙන් 3ක් අඩු කරන්න බෑ. 10න් 3ක් 7යි. මේ පැත්තට එකක් ගෙනාව 4යි. 4න් 2ක් ගියාම 2යි. එහෙනම් මෙතෙන්ට 27 එන්නේ. 27 හරිනේ. මාසෙට දින 30නේ පුතේ. එහෙනම් 30ට වඩා අඩුවෙන් එපැයි දින ගාන තියෙන්නේ. මේ පැත්තට එකක් ගෙනාව. දැන් මෙතන මාස 6 වෙලා. අනේ, මාස 6න් මාස 9ක් අඩු කරන්න පුළුවන්ද? බෑනේ පුතේ. එහෙනම් අපි හා පැත්තෙන් එකක් ගේමු. ගෙනාවු ගමන් මොකද්ද වෙන්නේ? අවුරුද්දම්මයි එන්නේ. අවුරුද්දට මාස 12යි. එහෙනම් 12යි 6යි එකතු වෙනවා. ඔක්කොම මාස 18ක් වෙනවා. 18න් තමයි මගේ පුතේ මේ 9 අඩු කරන්නේ. 9ක් අඩු කරන්නේ කොහමද? 18න් 9ක් අඩු කරාම 9යි. සමහර දරුවෝ මේවා හිතින්ම හදනවා. වෙරි ගුඩ්. එහෙම තමයි හදන්න ඕන. හරි, මෙතෙන්ට 9යි. ඊළඟට මේ පැත්තට එකක් ගෙනාව මගේ පුතේ. එතකොට මෙතන තියෙන්නේ 1. එකින් එකක් අඩු කරාම බිංදුවයි 1යි බිංදුවයි 2යි. 2010 9යි 27 තමයි අයියාගේ බර්ත්ඩේ එක. හරිනේ. හරි, එහෙනම් මම මුලින්ම වැරදි විදියට හැදුවේ. ඔයාලට කියලා දෙන්න ඕන මේක එකතු කරන්න. මම හිතන්නේ ගොඩක් දරුවෝ ඉන්නවා මේ අවුරුදු මාස දින ප්‍රශ්නය වරද්දන. හරි, එහෙනම් ඔන්න මම ඔයාලට එකතු කරන හැටිත් කියලා දුන්නා, අඩු කරන හැටිත් කියලා දුන්නා. ටක් ගාලා හිතන්න, ගෙදර අයියා කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවා නම් එයාගේ බර්ත්ඩේ එක මතක් කරගන්න. එයා අඩුවෙන් අවුරුද්දක, කියන්නේ 2010නේ. දැන් අයියා නංගි 2012 දැක්කද? ඒ විදියට හිතන්න. හරි, එකතු කරන්න ඕන, අඩු කරන්න ඕන කියලා මගේ පුතේ. ඊළඟට 15 වැනි ගාන සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සොයන්න තියෙන්නේ. පුතේ මේ පළවෙනි එකේනා ධන 3. එහෙනම් අපි බිංදුවේ ඉඳන් උඩින් යන්කෝ ධන 3ක්. ඕන්න, හරි, ඕන්න අපි ආවා ධන 3ට. දැන් ඕන්න අපි ධන 3 ඉන්නේ. හරි, එහෙනම් ධන 3 ඉඳන් එකතු කරන්න ඍණ 5ක්. අපොචි, මේ එකතු කරන්න ඍණ. ඍණ කොහෙද ඉන්නේ? මේ පැත්තේ නේද? මෙන්න මේ වම් පැත්තේ. හරි, එකතු කරන්නනේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තට නෙවෙයි යන්නේ, අනිත් පැත්තට. ඍණ පැත්තට යන්න ඕන 5ක්. මේ මෙතන ඉඳන් තමයි 5ක් යන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. ආන්න මම මෙතෙන්ට තමයි ආවේ. කොතෙන්ද? ඍණ 2. දැන් අපි බලමු අවසානට අපි කොතනද ඉන්නේ. මේ බිංදුවේ ඉඳන් ඍණ 2. එහෙනම් අවසාන පිළිතුර කීයද? ඍණ 2. හරිනේ. එන්න පස්සේ හිස්තැන් පුරවන්න තියෙන්නේ, සම්පූර්ණ කරන්න තියෙන්නේ. සංකේතය දා පුතේ. මෙතන තියෙන්නේ 4යි 8න් 3යි. මෙතන 4යි 3න් 1යි. 4 ගැන නම් හිතන්නම දෙන්නේ. 4 ඉතින් දැන් හරිනේ. මෙතනත් 4, මෙතනත් 4. ඒ අසමානයිනේ. දැන් අපි හිතන්න ඕන 8න් 3යි 3න් 1යි ගැන. හරිද? 8න් 3යි 3න් 1යි. 8න් 3ටයි 3න් 1ටයි අපි තුල්‍ය භාග දෙකක් ලියාගමු. හරි. මෙතන 8නේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ උඩයි 8යි දෙකම අපි 8න් ගුණ කරමු. කියේ 8යි 8 වරක් 3 24යි. මේකේ උඩයි 8යි දෙකම ගුණ කරන්නේ 8න් 3 කියන භාගයේ උඩයි 8යි දෙකම, අනිත් භාගයේ 4න් ගුණ කරන්නේ, කියන්නේ 3න්. හරිද? 3 වරක් 3 9යි 3 වරකට 24යි. කවුද ලොකු? මෙන්න මෙයා නේද ලොකු. මෙතෙන්ට එනවා 24න් 9ක්. මෙයා 24න් 9යි, මෙයා 24න් 8යි.
පුතේ කවුද එතකොට විශාල විශාල පැත්තට තමයි කට ඇරෙන්නේ මේ ලකුණ සමහරුන්ට පැටලෙනවා. දෙක් පැත්තෙම උත්තරේ සමාන වුණොත් තමයි මෙයා යොදාගන්නේ සමාන ලකුණ. මේ ලකුණ යොදාගන්නේ මේ කට ඇරෙන්නේ විශාල පැත්තට. හරිනේ හා. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය ABC යනු සමපාද ත්‍රිකෝණයකි සමපාද ත්‍රිකෝණයක්ලු ABC ත්‍රිකෝණයේ පරිමිතිය 42යිලු හරි ඊට පස්සේ AB හා C කේන්ද්‍රු එක සමාන අරයන් නැති වෘත්ත තුනකි C කේන්ද්‍රයේ වූ වෘත්තේ අරය අපෙන් අහන්නේ හරි ඉස්සෙල්ලාම මට කියන්නකෝ මේ ත්‍රිකෝණේ පරිමිතිය කීයද 42යි සමපාද ත්‍රිකෝණයක් නලු සමපාද ත්‍රිකෝණයක් කියනවනේ එහෙනම් හැම පාදෙම සමානයි එහෙනම් අපි මේ පාදයක් හොයාගමුද හරි ආ එහෙනම් මේ පාදයක් කීයද 42 බෙදන්න ඕන 3න් ඒයි සමපාද ත්‍රිකෝණයනේ පුතේ 3 වරක් 1යි 4ට 3 ඒවා 1යි 1ක් ඉතුරුයි 12ට එය 12ට 3ව 4යි 14යි සෙන්ටිමීටර් කියලා එනවා ත්‍රිකෝණයක පාද. මෙහෙම බෙදන්න අමාරු දරුවෙක් ඉන්නවා නම් මෙහෙම බෙදන්න 42 බෙදන්න 3. 4ට 3ව 1යි 3 වරක් 1 3යි 4ෙන් 3ක් අඩු කරාම 1යි මේ දෙක අපි මෙතෙන්ට ගන්නවා 12යි. එතකොට 12 බෙදුවම 12ට 3ව 4යි හරි මෙතෙන්ට එන 12 3 වරක් 4 12යි 12න් 12ක් බිංදුවයි එහෙනම් මේ පාදයක නිග 14යි ඊළඟට අපිට කියනවා A B හා C කේන්ද්‍රු එක සමාන අරයන් නැති අරය එක සමානලු වෘත්ත තුනක්ලු C කේන්ද්‍රයේ වූ වෘත්තයේ අරය අහන වගේ පුතේ මේ මෙතන මේ කේන්ද්‍රයනේ තියෙන්නේ මේ කේන්ද්‍රය මේ වෘත්තයේ කේන්ද්‍රය මෙතන මේ වෘත්තයේ කේන්ද්‍රය මෙතන මේ බලන්නකෝ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මේ වෘත්ත දෙකේ අරයන් ඒක තේරෙනවනේ මෙයා ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි මෙයා ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි මේ වෘත්ත දෙකේ අරයන් මගේ පුතේ වෘත්තවල අරයන් සමානයිලු හරි එතකොට වෘත්තවල අරයන් සමානයි කියන්නේ මෙන්න මේ කොටසයි මේ කොටසයි සමානයි මේ දිග පාදේ 14යි අපි ඒක හොයාගත්තා මේයි සමානයි නම් 14 දෙකට බෙදුවම අපිට හොයන්න පුළුවන් නේද එක පාදයක මේ කේන්ද්‍රයේ සිට මෙතෙන්ට තියෙන දුර ඒ කියන්නේ අරය සීවලත් එහෙමයි මේ එතකොට කීයද 14 දෙකෙන් බෙදුවම 14 දෙකෙන් බෙදුවම දෙවරක් 7නේ 14 ආයෙනම් අරය 7යි සෙන්ටිමීටර් හරි ඊළඟට 18 වෙනි ප්‍රශ්නය 8යි මීටර් හා 25යි සෙන්ටිමීටර් දිග ඇති කම්බියකින් 3යි මීටර් හා 50යි සෙන්ටිමීටර් දිග ඇති කොටසක් ඉවත් කළ විට ඉතිරි කොටසේ දිග අනුව ඉවත් කළ කපල ඉවත් කළ එහෙනම් අඩු කරන්න තියෙන්නේ මීටර් 8යි මං උඩින් දා ගන්නම් සෙන්ටිමීටර් මෙතන මීටර් 8යි සෙන්ටිමීටර් 25ක් තියෙන්නේ මෙතන මීටර් 3යි සෙන්ටිමීටර් 50 අඩු කරන්න තියෙන්නේ පුතේ ආල දනෝ මේ මෙතන උඩ තියෙන 25යි යට තියෙන 50 අඩු කරන්න බලන්න 25න් 50ක් බෑ නේද හා එහෙනම් එහා පැත්තේ එකක් ගේමු එහා පැත්තේ මේ එකක් ගෙනාවා හරි දැන් බලමු 5න් බිඳුවක් 5යි අඩු කරන්න තියෙනවා 12න් 5ක් 7යි ඊට පස්සේ එහා පැත්තේ එකක් ගෙනිච්ච එහෙනම් මෙතන 7යි 7න් 3ක් අඩු කරාම 4යි එහෙනම් අවසාන පිළිතුර 4යි මීටර් 75යි සෙන්ටි හරි ඊළඟට හිස් තැනට ගැලපෙන සංඛ්‍යාව ලියන්නලු හරි දශම තිතේ එහා මෙහා වීමක් තමයි තියෙන්නේ අනේ එහෙනම් හරි ලේසි මේ මෙතන තියෙන දශම තිත ඉස්සරහට ගිහිල්ලා නේද කීපාරක් ගිහිල්ලාද
මෙතන තිබ්බ දශම තිත ගිහිල්ල ඉස්සරහට එකයි දෙකයි යන්න. කිපාරක් ගිහිල්ලයි? දෙපාරක් ගිහිලා. එහෙනම් කීයෙන්ද මේ බෙදලා තියෙන්නේ? සීයෙන්නේ බෙදලා තියෙන්නේ. ආ, එක ලිව්වා ඉස්සරහට ගියපු ගාන බින්දු වලින් දැම්මා. සීයයි. එකයි බින්දු දෙකයි. හරි. හා, ඊළඟට වර්ගඵලය 48යි වර්ග මීටර් ඌ ඍජු කෝණාශ්‍රාකාර බිමක දිග දීලා එහි පළල සොයන්නලවා. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය, පුතේ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ ඇතුළෙ ටික. ඔයාලා දන්නවා වර්ගඵලය කියන්නේ ඇතුළෙ ටික. පුතාලා මේ පේපර් එක කරද්දී ඔයාලගේ අත ඇඳගෙන අතේ ඇතුළ පාට කරගන්න. එතකොට මගේ පුතාලට මතකයි. හරි. කයි දෙකයි තුනයි හතරයි පහයි. හරිනේ, ඇඟිලි පහක් තියෙනවා. මේ ඇතුළ තමයි වර්ගඵලය මගේ පුතේ. හරි. ඊට පස්සේ ලස්සනට පාට කරගන්න. ඔයාලා පාට කරගෙන ලියාගන්න මේ ඉන්නේ වර්ගඵලය. හරි පුතේ, ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? දිග ගුණ කිරීම පළලනේ. මෙයා දිග, මෙයා පළල. මේ ඉන්නේ දිග, මෙයා පිළිවෙ වර්ගඵලය. වර්ගඵලයට ඒරියා කියලා කියන්නේ ආයෙන් සමන් ඒ සමානයි දිග ගුණ කිරීම පළල කියලා දැම. මේ තියෙන්නේ දිග, මේ තියෙන්නේ පළල. දිග 8යිලු, පළල තමයි යහන්නේ. ඒ නිසාමම x කියලා දාගන්න. ආ, එහෙනම් වර්ගඵලයට අපි ලියමුද සූත්‍රයක්. a සමානයි දිග ගුණ කිරීම පළලනේ, ඒරියා එක. එතකොට පළල හොයන්න ඕන x ගුණ කිරීම දිග 8යි. මෙතන ඒරියා එක වර්ගඵලය 48යි වර්ග මීටර්. හරි. එහෙනම් දෙපැත්තම අපි කීයෙන්ද බෙදන්න ඕන? 8 නේද? ආ, එතකොට තමයි මෙයා ඉන්නේ. මම මේ පැත්තේ x ඉතුරු වෙනවා. 48 8ෙන් බෙදුවම 8වරක් කීයද? 8වරක් 5 40යි. ඊළඟ එක නානේ. ආ, එහෙනම් 6යි. හරි. ආ, චක්කරේ පාඩම් නැති අය එහෙම හරි ගන්න. තනින් තනින් පාඩම් කරගන්න එක අවශ්‍ය වෙනවා මගේ පුතේ. ඉක්මනින් පිළිතුරු ලබා ගන්න අවශ්‍ය වෙනවා. හරි. ඔයාලා මේ පේපර් එක තනියෙන් ටීචර්ත් එක කරන්න, ටීචර් කරන්න කලින් කැමති නම් කරලා ඊට පස්සේ පුතාලා හරි වැරදි බලන්න. නැත්තම් ටීචර්ත් එක්කම කරගෙන යන දෙවනි කොටසත් කරන්න මගේ පුතේ. හරි. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගුඩ් බයි.